මේ තරගය හරි වෙනස් තරගයක්. මොකද වෙනම වෙනත් රියලිටි ප්‍රෝග්‍රෑම් වලට අඩිය වෙනස්ම අත්දැකීමක් තමයි මේකෙන් අපි හැමෝටම ලබල දුන්නේ. වර්ක්ෂොප් කීපයක් තිබුණා. ඉතින් ඒවයින් ගොඩක් අපිට අත්දැකීම් ගොඩක් ලැබුණා. මයික් එක අල්ලන විදිය, සිං කරන විදිය, පර්ෆෝම් කරන විදිය, බොඩි ලැංග්වේජ් එක කොහොමද අපි හදාගන්නේ, ප්‍රේක්ෂකාගාර ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබාගන්නේ කොහොමද කියලා අපි මේ වර්ක්ෂොප් වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා. මගේ ආදරි එදා පටන් හදෙහි රැඳුණු වේරුවේ අප දෙහදේ තිබු ආදරේ තාමත් තියේ. සියත වොයිස් ඔෆ් ඒෂියා ඒකේ අවසාන භාගයට අපි වෙලා තියෙන අවසාන 24 දින අතරේ දැන් අපි ඉන්නේ. ඉතින් අපිවත් හිතුවට වඩා අමුතුම තැනකට අද තරගය ඇවිල්ලා තියෙන්නේ. මේ තරගයේ අවසානයේ තමයි අර කවුරුත් කියනා වගේ අර හොඳ හොඳ සෙල්ලම් තියෙන ඉලියුනි ජාමිට කියනා වගේ දැන් තමයි හොඳම හරි ඇවිල්ලා තියෙන්නේ මේක. සුවදක් වුණා එලිලා පෙමින් මං ආදරෙයි නුඹට මගේ ආදරි එදා පටන් හදෙහි රැඳුණු වේරුවේ අප දෙහදේ තිබූ ආදරේ තාමත් තියේ. මම මේ සිංදු තෝරගත්ත ක්ලාසිකල් වෙස්ටර්න් දෙකම මගේ දක්ෂතාවය මට පෙන්වන්න උවමනාවක් වුණා. මොකද වෙන රියලිටි වලදී මම ගීත ගායනා කරලා තියෙනවා. නමුත් මේ ඔවුන් බලාපොරොත්තු වුණේ එකම ආරයක ගීත. නමුත් මගේ දක්ෂතාවයක් තියෙනවා, මට පුළුවන් කියලා මම හිතනවා. මට පුළුවන් කියලා වෙනම ආරවල ගීත ගායනා කරන්න. නමුත් මේ තරඟයේ ඇත්තටම හරි නිදහස් අපිට එහෙම විදිහට අපිට කැමති ආකාරයක ගීතයක් ගායනා කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒකටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ මොකද වෙනම වෙන තැන්වලදී අපිට එහෙම කරන්න දුන්නේ නැහැ. ඉතින් සුන්දර ආදරේ අපි ගයමු ලොවටම කියමු ඔබේ ආදරේ සදහට මාගේ මෙතුවක් බවේ. එතනින් එහාට තරඟේ සිද්ධ වෙන දේවල් අපි කවුරු එක්කල් සංගීත ශේස්ත්‍රයේ අපි නියලී ඉන්න ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙච්ච නැති තැනකට අවසානේ ළඟා වෙනවා කියලා මට දැන් දැනෙනවා. ඒ කියන්නේ අවසාන ජයග්‍රහයිකා යන්නේ අපි මේ සංගීත ශේස්ත්‍රයේ මෙච්චර කල් හිටපු කිසි කෙනෙක් ගිය නැති අමුතුම තැනකට. මගේ ටාගට් එකක් තියෙනවා විශිෂ්ටම ගායකයෙක් වෙන්න. දැනුමෙන් හොඳට ඉගෙනගෙන හොඳ තැන හොඳ නිර්මාණකාරයෙක් වගේ හොඳ නිර්මාණකාරයෙක් වෙන්න ටාගට් එකක් තියෙනවා. ඒ වගේම මගේ කටහඬ මුළු ලෝකයටම යවන්න ලොකු උත්සාහයක් ගන්නවා. මගේ ටාගට් එක තමයි මේ ලංකාව නෙමෙයි මුළු ලෝකෙම කියලා මම. සැතපෙන්නම් පියේ තුනු ශ්‍රීයෙන් විපුල්
විසිහතර දින අතරේ ඉන්න යසිත් ගානා කළු ගීත දෙක දිහා බැලුවම ඔගලටත් පේනවා අන්ත දෙකකට යන්න පුළුවන් හැකියාවක් තියෙන අමුතුම ජාතිය දක්ෂකමක් තියෙන දැන් අපි බලාපොරොත්තු වෙන්නේ එකම ශෛලියක ගීත ගායනා කරනවාට ශෛලිය විනාශ කරන ඕනෑම ශෛලියකින් ඕනෑම සටන් ක්‍රමයකට සටන් කරන්න පුළුවන් සටන් ශිල්පියෙක් වගේ ගායනා කිරීමේ විලාශය ගීතයක් අනුගමනය කරලා ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් හොඳටම යසිත් දෙන්න කරනවා මම හිතනවා යසිත් අවසාන තරඟයේදීත් ඉතාම තියුණු තරඟයක් දෙයි කියලා මම යසිත්ට සිතනවා